ආනවා සමබර නාලිකාව තිත්තැත්ත ජනතාවට දෙන නාලිකාව අපක්ෂපාතී නාලිකාව කියලා ඔගොල්ලෝ පුනපුනා කියනවා. දැන් අපිට කොන්දක් තිබුණා එදායින්නම් මේ හොරාට හොරා කියන්න මේ හඳුන්නෙත් තිබ්ලා අපි කට්ටිය හොරා හොරා කියන එක එදා ඉඳලා කිව්වා. ඒක ජනතාව සේව් වුණා ඔළුවේ ඩවුන්ලෝඩ් කළා මිනිස්සු ඒකට ස්තුතියි ඒකට ඡන්දෙ දුන්නා ඒක පිළිගත් අපි කිව්ව දෙයි. දැන් ඕගලන්ට කොන්දක් නැත්තේ ඇයි මේ නාලිකාවකට අපි මෙහෙම ප්‍රසිද්ධිය ඇත්ත කියද්දි මේ අපිව ගෙන්නන්න එපා කිව්වේ කවුද කියලා කියන්න මම ඔබතුමාගේ උත්තරයක් බලාපොරොත්තු. ඔබතුමා ප්‍රසිද්ධිය මේක කියන්න ඕනේ මොකද මෙච්චර කල් එතකොට ඔබතුමාලා කිව්වේ බුරුදු සමබර නාලිකාව අපක්ෂ නාලිකාව කිව්වේ ඇත්තද මේ? අද කවුරුත් නැහැනේ වාද කරන්න ඉඳන් මෙතුමාවල් ගන්න එනවා. දැන් මේ අයව ගේන්න එපයි කිව්වේ කවුද කියලා නමින් කියන්න ඔබතුමාට කොන්දක් තියෙන්න ඕනේ. හරින්ට හරිනව ගේන්න එපයි කියනවා. රංජන රාමණයාව ගේන්න එපයි කියනවා. මෙතනට ආපුවම නවත්තනවා. හඳුන්නෙත් ලෝ ජේපීආයි එපයි කියලා කියනවා. නිශාන්ත වර්ණසිංහලව ගේන්න එපයි කිව්වේ කවුද? තනි වචනින් කියන්න පුළුවන් නම් ඒ කොන්ද තියෙන්න ඕනේ මේ සමබර නාලිකාවක් නම්. දැන් ඒකාධිපති යුගයේ නෑනේ ඔබතුමා කියන්න මගේ කාලය අරගෙන කියන්න. ඔබතුමාගේ ප්‍රශ්නට පිළිතුරක් දෙන්න පුළුවන් මොකද හේතුව දැන් වට යන්නේ නැතුව තනි වචනෙන් කියන්න. තනි වචනෙන් උත්තර දෙන්න කියලා දැන් කවුද කියන්නේ? දැන් ඔබතුමා නම විතරක් ඇද්දි මට තව මම කාලය ගන්න නෑ මම මෙහෙම කියනකෝ නෑ මම කියන්න නම කියන්න ඒක නෑ නම විතරයි නෑ ඒක තමයි නෑ ඒක තමයි නේ නම කියන්න මම අනිත් එක නෑ මම ඔබතුමාට පිළිතුරක් දෙන්නකෝ මෙහෙම දැන් ඔබතුමා ඔකට පිළිතුර දන්නවා පැහැදිලිව නෑ ඒක දැන් ඒ කියන්නේ ඔබතුමාට මේ නාලිකාවට කොන්දක් නෑ මේ නාලිකාවට තර්ජනය කළේ කවුද කියලා කියන්න. තාම බය ඔබතුමා කවුද කියන්න තාම බය. දැන් ප්‍රශ්නේ ඉවරයි. දැන් ටෙලිෆෝන් ටැප් කරන්න ආවනේ වගේ වගේ. දැන් එහෙම දෙන්නේ මන්ද තමයි මට පොඩි වෙලාවක් දෙන්න. දැන් ඔබතුමා මගෙන් ප්‍රශ්නේ ඒ කාලේ මට ඕනා පැහැදිලිව ඔබතුමාට කාලේ දෙන්නද? නෑ මම නොකියුවට අයියෝ ආයේ වට යනවා. මොකද කෂේරිකාව නැද්ද කියන්න? අපිට කිව්වේ එහෙම ජනාධිපතිතුමා. අපිට කිව්වේ අනුෂ පැල්පිට. අපිට කිව්වේ බෑ. ඔතන පිටු දෙනවා. විජා අපිට චරිත හේලත් අපි දැන් තුන් දෙනාගේ නම අහනවා. අඩෝ ආ බය නම් ඔයාට කොන්දක් නැත්නම් නම් තුන කියනවා. ඒ නම් තුනෙන් කොයි එකද කියලාවත් කියන්නේ. පළවෙනියට කිව්වේ එකද දෙවෙනියට කිව්වේ තුන්වෙනියට කිව්වේ. බන්දුල පද්ම කුමාර මහත්තයාද අනුෂ පැල්බිටමද නැත්නම් ගෝඨාභය රාජපක්ෂද චරිත හේරද්ද අතිගරු ජනාධිපතිතුමාද හිටපු. ඒ ඔයාලට කියන්න බයන්නේ කීයද? එකද දෙකද තුන හතරද පහද හයද කියන්නේ. එහෙමවත් කියන්නේ. ජනතාව දැන් මෙතුමල්ලා ඉල්ලනවා අපිට අල්ලස්සාදු. මම දවස් හතරකට අල්ලස්සා දූෂණ කොමිසමට ගියා. කොමිසමට ගිය වෙලේ මම ඇහුවා මම ඇහුවම කිව්වා මම බැසිල් රාජපක්ෂ මැතිතුමා පුෂ්පා රාජපක්ෂ මැතිනියක එයාපෝට් එකකින් යනවා දැක්ක මට ලොකු හිතේ දුකක් ඇති වුණා. මම ගිහිල්ලා මේ 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 මම අපේ අගමැතිතුමාට කතා කළා රණවීර වික්‍රමතුමාට. ඒකෝ රංජන ඒ බිලිබියා වගේ පාරේ දැන් ගිහිල්ලා එහෙම කරන්න බෑ. ඔයා පුදුම මේ බැසිල් රාජපක්ෂ මැතිතුමාට අල්ලස්සා දූෂණ කොමිසමේ කම්ප්ලේන්ට් එකක් නැහැ කිව්වා. මං කිව්වා සර් මං දෙයන්නම්. සර් මං දෙයන්න ගිහිල්ලා මං එවෙලෙම ගිහිල්ලා 38 දෙනෙක්ගේ නම් දැම්මා. ඒ දාලා එවෙලි දැම්මා. ඊට පස්සේ කිව්වා සචින් වාස්මතිතුමාට චෝදනාවක් නැහැ බය. මේ ස්වර්ණවාහිනී ධම්මිකේ අටගෙදිට දැන් තියෙන බය. ඒ කියන්නේ මේ නමක් කියන්න බයයි. තාම බයයි. මම ඒකම දැම්ම සුනිල් හඳුනිතතුමාතුමා එදා ඉඳලා දැම්ම. මේගොල්ලෝ කොච්චර නිර්භීතද කිව්වොත් අල්ලස්සා දූෂණ කොමිසමේ සභාපතිට දැම්ම එකම පක්ෂයේ ගරු කරන මොමිසුති. එතුමා කොරොල්ල එකක් හංගලා ගත්තා කියලා එතුමටත් කොන්දක් නැහැ තාම ඉන්නවා අල්ලස්සා දූෂණ කොමිසමේ සභාපති හැටියට. ඉතින් මේ මං කියන්නේ අද ජනතාව බොහොම නිර්භීතවලා තියෙනවා. මාතර සුනිල් නිර්භීතවලා තියෙනවා. ඔව්. දැන්වත් නම කියන්නේ නම කියන්නේ දැන් ඔබතුමාලගේ රජයනේ තියෙන්නේ. ඉතින් ඒ සභාපතිවරයාට පුළුවන් විරුද්ධ ක්‍රියාමාර්ගයක් ගන්න. සභාපතිවරයාට විරුද්ධ ක්‍රියාමාර්ග ගන්න නම කියන්න පුළුවන්. කවුද මං කියන්නේ? ඔබතුමා මේ ඔබතුමා පහුගිය ටිකේම රට යන හැටි ප්‍රෝග්‍රෑම් එක කරා. අපිව ගෙන්නුවේ නැහැ. අපිව ගෙන්න එපා කිව්වේ කවුද මහත්තයෝ? ඒක දැන් මම මම නම කිව්වද ඔබතුමා මේ අර සරවටේ යන ඔයා කියන්නේ කවදාවත් මේක ඉවර වෙනකම්මත් කියන්නේ මම දන්නවා. ඔයාට කියන්නේ ඒක න ශක්තියක් නැති කියන කනකට වෙනවා. නමුත් අවසන් මිනිත්තු කරවන්ත ඔබතුමා. කියන්නේම නැද්ද? නෑ ඔබතුමා දන්න නිසා මම කියන්න අවශ්‍ය නැහැ. ඔබතුමා දැන් නම් කීපයක් ප්‍රකාශ කළා. ඉතින් මේක තමයි මේ එතකොට දැන් එක්කෝ ඕබලා අයින් කරන්න ඕන නිර්භීත මාධ්‍යකරණය කියන එක ආයෙ දාන්න එපා. අපක්ෂපාති මාධ්‍යකරණය කියන එක ආයෙ දාන්න එපා. සමබර මාධ්‍යකරණය කියන එක ආයෙ දාන්න එපා. බය මාධ්‍යකරණය කියන එක දාන්න. අපි නම් කියන්න බය මාධ්‍ය සදාචාරය කියන එක දාන්න. ජනතාවගේ අයිතිය මේ දේවල් කෙරුවේ කවුද කියලා. අද
ජනතාව කියන අතන හොරකමක් තියෙනවා. අන්න අතන කන්ටේනර් වලින් බඩු පාට වුණා. රංජන යන්න, හරින් ලෑන්න, මේ ගදුන්නෙත් ලෑන්නක, නිශාන්ත ලෑන්න, ගිල අල්ලන්න. ඒ නිර්භීතකම ජනතාවට තියෙනවා. දැන් ලයිසන් කැන්සල් වෙන්නේ නැහැ කියලා දැනගෙන තාම බයයි. මාධ්‍ය නාලිකා. තාම කියන්න බයයි. කවුද මේ මේ කාර්යවසම්ම තහනම් කරන්න කිව්වේ? කවුද ප්‍රසන්න විතානගේව? මම දැන් නැවතත් තහන්නම්. ප්‍රසන්න විතානගේම සුරිත් කාර්යවසම්ම මෙතනින් අස් කරන්න කිව්වේ කවුද? දම්බිත්ති ගැටගින මහත්තයෝ. දැන්වත් කියන්න පුළුවන් වෙනවද මෙච්චර හද්දි? මගේ කාලේ තනිකර වැය කළේ වාට. කවුද? හොඳයි. හොඳයි කියලා කරන්නේ මම නම නෑ. ඒක දැන් මේ රංජන රමනාගේ මන්ත්‍රීතුමා දැන් මෙතන මේ මෙහෙම කාරණාවක් තිබ්බනේ. වටේ යෑමක් නෙමෙයි ඔබතුමා මම හිතනවා එහොම් කන්දේ කියන්නේ. අද උත්තර දෙන්නේ නෑ. නෑ කෙලින් උත්තරයක් දෙනවා. වටේ යෑමක් නෙමෙයි දැන් මේ 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 සම්බන්ධ කාරණාව අපිට වගේම අනිකුත් නාලිකා වලටත් තිබ්බ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අර නම් හයෙන් එක්කෙනෙක්ද? ඒකවත් කියන්නේ ඒ කිව්ව නම් හයෙන් එක්කෙනෙක්ද? නෑ ඔබතුමා විශ්වාස කරනවා නම් ඒ හයෙන් එක්කෙනෙක් කියලා මම ප්‍රකාශ කරනවා ඔය හයෙන් එක්කෙනෙක් වෙන්නේ නැති කියලා. අර මැක්‍රේ කියලා තිබුණා අපි එයා පිළිගන්නේ ඩෙඩ් සෝන් මේ මේක වෝ සෝන් කියන මේ මේ ප්‍රෝග්‍රෑම් එක කරපු. එයා ඇහුවනේ ප්‍රෙසිඩන්ට් කැවිලා what do you think war crimes against Sri Lanka කියලා අහන්න පුළුවන්කම තිබුණා ඒ මාධ්‍යවේදියාට ප්‍රෙසිඩන්ට් ඉස්සරහට ගිහිල්ලා. එතකොට I'm not concerned about kit කියලා තමයි හිටපු ජනාධිපතිතුමා කිව්වේ ඒකට. ඉතින් එවැනි මාධ්‍යවේදීන් කවද්ද අපිට දකින්න හම්බෙන්නේ? වික් ටයිවන් හිටියේ වික් ටයිවන් මැතිතුමා වගේ අන්තිමට ඉතාලම චෞර රාජ්‍ය කියලා පොතකුත් ළඟදී මං කියුවා. සන්තෝෂ වෙනවා එතකොට ආදරේ. හොඳයි ඔබතුමාගේ කාලේ. මගේ අවසන් මගේ කාලේ වා ගත්තා. ඉතින් ඒ ඒ ඒ මාධ්‍යවේදීන් කෝවද? අද ලසන්ත වික්‍රමතුන් එහෙම කතා කළා ජනවාරි 9 වෙනිදා මිය ගියා 2009. අද වෙනතුරු ඒ ගැන අපි හිතනවා මේ රජය යටතේවත් ඒ ගැන හොයයි කියලා. පොත්ගල ජයන්තලට ගෙවුවා. උපාලි තෙන්නකෝන්. තව කවුද? රිවිර කතුරු උමේ සීලු දෙනාට ගහලා එලෙව්වා. කොණ්ඩ කැපුවා, රැවුල් කැපුවා. මේ සීලු දේවල් ඉවර වෙලා අද ජනතාව මෛත්‍රී යුගයකට ඇවිල්ලා. ඒ මෛත්‍රී පාලනයක් තියෙනවා, යහපාලනයක් තියෙනවා. තවමත් නාලිකා බයයි, ලයිසන් කැන්සල් කරයි කියලා. ඒ කියන්නේ තවමත් හම්බුන අලුගෝසු ඉන්නවා.